2004 දෙසැම්බර් 26 වෙනිදා උමතු දලරණ ප්‍රහාරයට ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක් ගොදුරු දින කෙටි කාල වේලාවක් තුළ මව්බිමේ සිව්කොන ගොඩ ගැසුණු මලකඳන් කඩා බිඳ වැටුණු නගර හා ගම්මාන සිය ඥාතීන් හිතවතුන් අහිමිව බැලපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ශ්‍රී ලංකා රතුතර මිනිස් බලයේ අසමසම ශක්තිය නැගී සිටියේ එවන් වූ මොහොතකදී. රතුතරෝ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහන සේවා බලකායයි. 2003 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ගම්මතුර වුවතුරෙන් ශ්‍රී ලංකා රතුතරුව බිහි වුණා. ස්වාභාවික හෝ වෙනයම් විපතකදී මහජනතාවට අවශ්‍ය හදිසි සහන සේවා ලබා දීමට දස දහසකට අධික තරුණ තරුණියන් රැසක් රතුතරුවේ සමාජිකත්වය දරනවා. එදා ගම් වතුරෙන් විපතට පත්වුවන්ට පිහිටවීමට ශ්‍රී ලංකා රතුතරුව අපමණ වෙහෙසක් දැරුවා. ගම් වතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සේවා සපයමින් ශ්‍රී ලංකා රතුතරුවේ සමාජිකත්වය 5000කට අධික පිරිසක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක් පුරා දිවා රෑ වෙහෙසමින් කටයුතු කළා. දෙසැම්බර් 26 සුනාමිය, උමතු දලරණ ප්‍රහාරය,
ඒ කෙතරම් භයානක වීද. තිස් දහසකට අධික පිරිසක් මිය ගියා. 117,000ක් නිවාස විනාශයට පත් වුණා. අවතැන් වූවන් ලක්ෂ ගණනක්. දෙමෝපියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ මව්වරුන් පියවරුන්. උතුරු නැගෙනහිර ඇතුළු සුනාමියෙන් විපතට පත් වූ සියලු දිසාවලට සහන සේවා සැපයීමට ශ්‍රී ලංකා රතුතරුව ගමන් ඇරඹුවා. මහබලයක් වී පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අප හද ලක් පොළොවේ සුරුවිරුකං උපතින් ගුරුවේ දක්වමු දක්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුළු මේ උදාන ගීය මොමුණමින් රතුතරුව සේනාංකය දෙසැම්බර් 26 වෙනිදා සමස් යාමයේ වන විට දිවයිනේ සිව්දිග විසර යන්නට පටන් ගත්තා. සියල්ලටම පෙර මලසිරු සොයා යමින් ශ්‍රී ලංකා රතුතරුව ඒ මියගිය පුද්ගලයන්ගේ මලසිරු සොයා ගොස් භූම දාන කිරීමට කැප වුණා. අවතැන් වූ ජනතාවගෙන් පිරුණු කඳවුරු නිසි ලෙස පවත්වාගෙන යමින් ඔවුන්ට පිහිටවන්නට රතුතරුව දිවාරය නොබලා වෙහෙස මහන්සියෙන් කටයුතු කළා. අවතැන්ුවන්ගේ කඳවුරු අතරින් වැඩි ප්‍රමාණයක් ආරම්භක සතිය තුළදීම ශ්‍රී ලංකා රතුතරුව හෙවත් සහන සේවා බලකාය විසින් පවත්වාගෙන යනු ලැබුවා. මේ වන විට කඳවුරු වාසීන් සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ පාමින හිටිය රතුතරුවේ වෛද්‍ය බලකාය ඒ වගකීම කරට ගත්තා. කඳවුරු පවත්වාගෙන යෑම මෙන්ම මම්මාවත් නිවාස ගොඩනැගිලි පිරිසුදු කිරීම රතුතරුවේ ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකා කටයුතු කළා. රතුතරුවේ සමාජිකත්වයට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන්